අයිබෝන්. දේශපාලන පක්ෂ බිහිවීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්. ද අපේ රටෙත් කාලයක් තිස්සේ දේශපාලන පක්ෂ ගණනාවක් ඒ අනුව බිහි වෙලා තියෙනවා. ඒ දේශපාලන පක්ෂ ඒ කාල අනුව බිහිවීමේදී ඒ අරමුණු අතර යම් යම් වෙනස්කම් තියෙනවා. ද අපේ මාතෘකාව දේශපාලන පක්ෂවල පැවැත්ම හා ජනතා අපේක්ෂා. දැන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාව තිබීම සඳහා දේශපාලන පක්ෂ කුවමනාද? ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර තබා ගන්නේ දේශපාලන පක්ෂද? දේශපාලන පක්ෂවල අනාගතය කෙබඳුද? මොකද මේ නූතන ලෝකයක් තාක්ෂණික විප්ලව කළ හැකි මොහොතක්. පක්ෂයක් වෙනුවට පුද්ගලයෙක් හිටියත් සමාජ විප්ලවයකට පාර කපිය හැකි වකවානුවක්. එනිසා දේශපාලන පක්ෂවල අනාගතය කෙබඳු වේවිද? ඊළඟට දේශපාලන පක්ෂ සහ ජනතා අපේක්ෂා අතර පරස්පරයන් තියෙනවද? මෙන්න මේ කාරණා සියල්ල අපි එක තැනකට අරගෙන ඇවිත් අද මිලින්ද සමග නියමාර්ථයේ කතා කරන්න කල්පනා කළා. ප්‍රවීණ දේශපාලන හා සමාජ විශ්ලේෂක මිලින්ද මුරගොඩ මහතා සමග අයබන් ඔබතුමා. දැන් අපි පක්ෂ ක්‍රමයේ ආරම්භය ගැන පොඩ්ඩක් මුලින්ම කල්පනා කරොත් ඉතාම කෙටියෙන් අපි සාකච්ඡාවට එන්න. ජාත්‍යන්තර මට්ටමේ සාමාන්‍යයෙන් පක්ෂ බිහි වෙන්නේ ප්‍රතිපත්ති වටේ තමයි. දැන් හැබැයි මේ පක්ෂ බිහි වෙන්න ඉස්සෙල්ලා පුද්ගලයෝ කෙලින්ම ඡන්දය ඉල්ලුවා. දැන් අපේ රටෙත් ඒක තියෙනවා. බැලුවොත් මුල් අවදියේ පුද්ගලයෝ ස්වාධීන අපේක්ෂකයෝ හැටියට තමයි ඉල්ලුවේ. ඊළඟට මේ ශ්‍රී ලංකා ජාතික සංගමය, ශ්‍රී ලංකා නැෂනල් කොංග්‍රස් එක බිහි වුණා. ඉතින් ඒක තමයි මව් පක්ෂය වුණේ අපේ රටේ. ඒකෙන් තමයි එක්සත් ජාතික පක්ෂය හැදුනා. පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන පක්ෂ හැටියට හැදුනා. වාමාංශික පක්ෂ බිහි වුණා ඒ කාලේ. ඉතින් එක එක ප්‍රතිපත්ති උඩ තමයි පුද්ගලයෝ එකතු වෙලා ප්‍රතිපත්ති මේ වේදිකාවක් උඩ තමයි පක්ෂයක් හැදෙන්නේ. ඒක දැම්කෝද අපේ රටේ ටිකක් ඒක ඒකින් එහා ගිහිල්ලා තියෙනවා. හැබැයි ප්‍රතිපත්ති මේ වේදිකාවක් උඩ නැත්නම් න්‍යායපත්‍රයක් උඩ තමයි පක්ෂයක් හැදෙන්නේ. ඒක ප්‍රතිපත්ති න්‍යායපත්‍රයක් නැත්නම් ප්‍රතිපත්ති දර්ශනයක් ගැන විශ්වාසයක් තියෙන කණ්ඩායමක් එකතු වීම. ඒක තමයි පක්ෂයක නිර්මාණය වෙන්නේ. ඒගොල්ලෝ සංවිධාත්මකව තීන්දුව කරනවා ඒ බලය ලබා ගන්න ප්‍රජාතන්ත්‍රවාදය හරහා ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. ඉතින් සාමාන්‍යයෙන් වම දකුණ ගැන තමයි හුඟක්ම කියවෙන්නේ. දැන් ඒ කියන්නේ වාමාංශික කියනවා, දක්ෂිණ කියනවා, ඒක තමයි හුඟක් කියවෙන්නේ. අද ලෝකයේ තව දේවල් දැන් බැලුවොත් යුරෝපීය සහ මෙහෙ තාම මෙහෙ එතෙන්ට ඇවිල්ලා නැහැ. හැබැයි එක්සත් ජනපදයේ අව යුරෝපයේ විශේෂයෙන්ම යුරෝපයේ මේ පරිසර හිතකාමි පක්ෂ බිහි වෙලා තියෙනවා. නැත්තම් සමහර වෙලාවට පක්ෂ බිහි වෙනවා එක මේ ඉලක්කයකට. දැන් උදාහරණයක් ඇටියට බ්‍රිතාන්‍යයේ බිහි වුණ පක්ෂයක් මේ යුරෝපීය හවුලින් එළියට එන්න කියන අදහස, අයින් වෙන්න ඕනේ කියන අදහස. ඒ පක්ෂයේ යුකිප් කියන පක්ෂේ එකම අරමුණ උනේ ඒක. ඒගොල්ලෝ ඒක ඉෂ්ට කෙරුවා. ඒගොල්ලෝ ආණ්ඩුවක් පිහිටෙව්වේ නැහැ. ඒගොල්ලෝ නිශ්චිත කාරණයකට මැදිහත් වුණා. ආසන එක එක මට්ටම් වලින් යම් කිසි නියෝජනයක් ලබා ගත්තා. යුරෝපීය පාර්ලිමේන්තුවෙත් ලබා ගත්තා යම් කිසි ආසන මට්ටමක්. හැබැයි බලයක් ලැබුණේ නැහැ ආණ්ඩුවක හිටියේ. හැබැයි අරමුණක් ඉෂ්ට කෙරුවා. දැන් හුඟක් වෙලාවට මේ පරිසර හිතකාමික පක්ෂත් එහෙමයි හිතන්නේ. ඒගොල්ලන්ගේ අරමුණක් තියෙනවා. ඒ අරමුණ ඉෂ්ට කරන්න ග්‍රීන් පාර්ටිස් කියලා කියන්නේ කොළ පක්ෂ කියලා. ඉතින් අපේ කොළ පක්ෂ කියන්න බෑ ලංකාවේකට. හැබැයි ඒකට ග්‍රීන් පක්ෂ ග්‍රීන් පාර්ටිස් කියලා කියන්නේ. ඒක එක ක්‍රමයක්. ඉතින් එක එක දේවල් වලට පක්ෂ නිර්මාණය වෙනවා. ඒ එකේ රටවල් වල සංස්කෘතිය අනුව තමයි මේ පක්ෂ නිර්මාණය වෙන්නේ. හරි, අපි ජනතා අදහසුත් මේ මිලින්ද සමග නියමාර්ථයේ වෙලසටහන් සලකා බලාගෙන යනවා. ඒ නිසා අපි පළවෙනි කොටසට එකතු වෙලා ඉමු. පක්ෂ දේශපාලනය නැති වෙන්නේ නැහැ. පක්ෂ දේශපාලනය අනිවාර්යෙන් අවශ්‍යයි. රටක නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න බෑ. ඉල්ලන ඉල්ලීම් හැටියට දේශපාලන පක්ෂ ක්‍රියා කරන විදිය අනුව අපිට ඒ ඉල්ලීම් සම්පූර්ණයෙන් ලබා ගන්න විදියක් නැහැ. ඒ වගේම අවස්ථාවකුත් නැහැ. විවිධ දේශපාලන බලවේග මත පක්ෂවල ක්‍රියාකාරීත්වය මත ඒ අයගේ ප්‍රතිපත්ති අනුව දෙන්නම් කියපු දේවල් නම් තාම දීලා නැහැ. දැන් මේ දේශපාලනය දෙන්නම් කාසි වලට කරන්න බෑ. හැබැයි දෙන්නම් කියලා කිව්වොත් ඒ දේ නොදුන්නත් ඊට පස්සේ වෙන්නේ
තමන් සම්බන්ධයෙන් තබා තිබෙන විශ්වාසය බංකොලොත් වෙනවා. අපි දන්නේ නැහැ ඒක කොයිතරම් කාලයකට වළංගුද කියන්නේ බංකොලොත් භාවය. කෙසේ වෙතත් ඔහු කියන අනිවාර්යෙන් අවශ්‍යයි. මේ ජනතා නියෝජනය අනිවාර්යෙන් අවශ්‍යයි. පක්ෂ දේශපාලන අනිවාර්යෙන් අවශ්‍ය නැහැ. ඉදිරියට දැන් අර මුල් අවධියේ පක්ෂ තිබුණෙත් නැහැ. සමහර වෙලාවට ඉදිරියට පක්ෂ නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ස්වාධීනව පුද්ගලයෝ යම්කිසි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා ඉදිරියට එන්න පුළුවන්. හැබැයි මේ මේ මම හිතන්නේ දැන් පෙනෙන යුගයේ ඒක වෙයි කියලා මට කියන්න බෑ. හැබැයි අපි හිතා ගන්න ඕනේ මුල් අවධියේ පක්ෂ තිබුණෙත් නැහැ. හැබැයි පක්ෂ ක්‍රමයේ සාර්ථකත්වය ගැන අපි හිතන්න ඕනේ. ඒක සාර්ථක වෙන්නේ මේ මේ පක්ෂ තුල තියෙන ප්‍රජාතන්ත්‍රවාදය පදනමෙන් තමයි. දැන් පක්ෂයක් තුල ප්‍රජාතන්ත්‍රවාදයක් නැත්තම් ඒ ක්‍රමය සාර්ථක වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් ක්‍රමවේදයේ තියෙන්නේ පක්ෂ ඇතුලින් ප්‍රජාතන්ත්‍රවාද ක්‍රමයට නායකත්ව තෝරනවා. ඒ අවශ්‍ය මණ්ඩල තෝරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මේ ඡන්දවලට ඉදිරිපත් වෙනවා, තරඟ කරනවා. අවස්ථාව ලැබුණොත් බලය ලැබුණොත් සමාජයෙන් ඒගොල්ලෝ මේ ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. වාමංශික වෙන්න පුළුවන්, දක්ෂිණ ප්‍රතිපත්ති වෙන්න පුළුවන් ඒ ප්‍රතිපත්ති මට්ටමේ. ඊළඟට ඒක අසාර්ථක වුණොත් නැවත පක්ෂ සමාජිකයන්ට අවස්ථාව ලැබෙනවා මේ මේ අලුත් නායකත්ව තෝරන්න. හොඳම උදාහරණයක් තියෙන්නේ බ්‍රිතාන්‍යයේ මෑත වුණ එක. කැමරන් අගමැතිතුමා මහචන්දයක් දින්නා මේ අවුරුද්දකට ඉස්සෙල්ලා. දිනලා එතුමා ඉතින් පොරොන්දුවක් දුන්නා ජනමත විචාරණයක් තියෙනවායි කියලා බ්‍රිතාන්‍ය යුරෝපීය හවුල තුල. ඉන්නවද නැද්ද? සමහරු කියනවා ඒක අනවශ්‍ය පොරොන්දුවක් එයා දුන්නේ කියලා. එයා ඒ ඡන්දෙ දුන්න පොරොන්දුවක්. හැබැයි එයා ඒ පොරොන්දුව ඉෂ්ට කෙරුවා. එතුමා පරාජයගේ මතය පරදුනා. එතකොට එයා කිව්වා හරි මං අයින් වෙනවායි කියලා. එයා අයින් වෙනවා. අයින් වෙලා තව ඡන්දයක් පාක්ෂිකයන් අතර ඡන්දයක් ඒගොල්ලන්ගේ ක්‍රමයක් තියෙනවා. එක පාටම පාක්ෂිකයෝ ඡන්ද දෙන්නේ නැහැ. මේ 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 නියෝජිතයෝ ඉදිරිපත් කරනවා. මේ මේ පසුපෙළ මන්ත්‍රීවරු බ්‍රිතාන්‍ය ක්‍රමයේ එකයි. බ්‍රිතාන්‍ය පසුපෙළ මන්ත්‍රීවරු නියෝජිතයෝ දෙන්නෙක් ඉදිරිපත් කරනවා. ඒ කට්ටිය යවනවා මේ මේ සම මේ 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 සමාජිකත්වයට. මේ මේ සැරේ ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එක පුද්ගලයෙක් මතු වුණා. ඉතින් ඒ ප්‍රජාතන්ත්රවාද ක්‍රමයටම ඒ ආණ්ඩුව වලයට ආපු ආණ්ඩුවක් ඒත් නායකත්ව වෙනස් වුණා. ඉතින් ඒක ඒ ප්‍රජාතන්ත්‍රවාද ඒ ක්‍රමයේ ලක්ෂණය. කැමරටට මේක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් එක්සත් ජනපදයේ බැලුවොත් ඒකේ තව පැත්තක් පේනවා. ඒ කියන්නේ රිපබ්ලිකන් පක්ෂයේ දැන් එක්සත් ජනපදයේ තිබුණ මතයක් තමයි ඒ හැමතිස්සෙම පාක්ෂිකයන්ගෙන් මේ මේ ජනාධිපති අපේක්ෂකය තේරෙන්නේ. ඒ ක්‍රමයක් තියෙනවා. කාලයක් ඒක ප්‍රාන්තෙන් ප්‍රාන්තයට ගිහිල්ලා ඒක ඒක ක්‍රමවේද තියෙනවා. ඒක හරහා පුද්ගලයෙක් මතු වෙනවා ඡන්ද ක්‍රමයකින්, අභ්‍යන්තර ඡන්ද ක්‍රමයකින් පක්ෂ තුල. ඉතින් හැබැයි ඒකට විරුද්ධව හුඟක් චෝදනා තිබුණා. ඒ කියන්නේ සමහරු කියනවා ඒ පක්ෂයේ ඉන්න ප්‍රබලයන්, ඒක එක පළාත්වල ඉන්න ප්‍රබලයන්, ඒ ප්‍රබලයෝ තමයි බලය තියෙන්නේ මේක කරන්න කියලා. ඉතින් එක එක චෝදනා තිබුණා. දැන් ඒ හුඟක් දේවල් බිඳුනා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියන සාධකේ. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන සාධකේ පිටින් ඇවිල්ලා රිපබ්ලිකන් පක්ෂයට ඇතුල් වෙලා එයා ඒකේ මේ 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 අපේක්ෂක දුරේ ගත්තා. ඉතින් මේ වගේ විප්ලවත් අද වෙනවා පක්ෂ තුල. මොකද ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන්නේ හරි තීරණාත්මක මොහොතක, මේ පක්ෂ දේශපාලනේ ලෝකේ තියෙන තීරණාත්මක මොහොතක. ඉතින් මේ වගේ අමුතු දේවලුත් වෙනවා. මොකද මෙතන මේ මේක සාපේක්ෂව බලන්න ඕනේ. බ්‍රිතාන්‍යයේ සිද්ධියයි එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂයේ සිද්ධිය බලනකොට මේ හොඳ අත්දැකීම්, මේ ආදර්ශ දැන් මතුවෙලා තියෙනවා. අපි පළමු විරාමයට ගිහින් කිසිය තිටුවෙන්නේ නැහැ. ඒ විදිහ කොයි පැත්තාවත් කවදාකවත් මිනිස්සුන්ගේ අවශ්‍යතාවය නම් කවදාකවත් ඉටු වෙලා නැහැ. ඉටු වෙන්නෙත් නැහැ. ඒක මොන දෙයක් හින්දාද දන්නේ නැහැ. ඉටු වෙලා නැහැ. මෙතෙක් කල් ඉටු වෙලා නැහැ. ඒගොල්ලොන්ගේ ප්‍රාත්ම තියෙන්නේ ඒගොල්ලොන්ගේ පැත්තට පමණයි. ඒගොල්ලොන්ගේ වාසියට පමණයි. ඒ අරෙන්ද අනිත් මිනිස්සුන්ගේ බුද්ධිමතයක්ගේ හෝ අනිත් පුද්ගලයාගේ අවශ්‍යතාවයකට හරියට මේ හේතු ගැනන විදිහට කටයුතු කරන්නේ නැහැ. ඒ තව අදහසක්. දැන් මීට මොහොතකට පෙර කෙනෙක් පළ කරපු අදහසකට අනුව දේශපාලන පක්ෂ තිබිය යුතුමයි. ඔහු තිබිය යුතුමයි කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වීම සඳහා දේශපාලන පක්ෂ තිබිය යුතුයි කියන පදනමේ.
අපි අද මාතෘකාව දේශපාලන පක්ෂවල පැවැත්ම සහ ජනතා අපේක්ෂා. දැන් මේ මොහොතකට කලින් අදහස් පළ කරපු ඒ පුරවැසියාම ඔහුට කිසි විශ්වාසයක් නැහැ. ඔහු කියන්නේ ජනතා අපේක්ෂා ඉටු වෙලා නැහැ. ඔවුන් ඔවුන්ගේ වාසිය තකා පමණයි කටයුතු කරන්න කියන කාරණේ පරස්පරයි. එහෙම මත හැමෝම එක මතය දරනවා කියලා කියන්න බැහැනේ. දැන් අපි කලින් මතයට ගියොත් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම උදෙසා දේශපාලන පක්ෂ අවශ්‍යද? නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ නැද්ද? පණිතන් ඒක මේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනවා. මොකද පක්ෂ කියන්නේ සංවිධාත්මකව ප්‍රජාතන්ත්‍රවාදයට ඇතුල් වෙන සංවිධාන. හැබැයි ඒක අවශ්‍යම කියන්න බෑ. සමහර සමාජවල පක්ෂ නැහැ. අපේ සම්ප්‍රදායවල ඇවිල්ලා තියෙන්නේ බ්‍රිතාන්‍ය. හැබැයි විවස්ථාව මිශ්‍රයි. පංස විශ්ව මේ විවස්ථාව සහ ජනපද විවස්ථාව සහ බ්‍රිතාන්‍ය. ඔය තුනම එක එක ආකාරයට විශ්ව වෙලා තියෙනවා. මේ තියෙන විවස්ථාව. ඊට අමතරව අනුපාත ක්‍රමය ටිකක් උතුරු යුරෝපීය අනුපාත ක්‍රමයක්. ඉතින් අපි අමුතු හයිබ්‍රිඩ් එකක් තමයි අපේ මේ විවස්ථාව. ඉතින් ඒක අපිට ගැලපෙනවද, අපේ සංස්කෘතියට ගැලපෙනවද, ඉතින් ඒක වෙන විවාදයක්. හැබැයි මේ 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 පක්ෂ දේශපාලනයේ අපි හුරු වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ක්‍රමය. හැබැයි අපි මං හිතන්නේ එක පැත්තකින් අපි වෙනසක් කරගෙන තියෙනවා මේකේ. ඒ කියන්නේ අපි පක්ෂ ගෝත්‍ර කරගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් මට පේන්නේ නැහැ පක්ෂවලට බැඳෙන්නේ පුද්ගලයෝ ප්‍රතිපත්ති මතද, ඒ කියන්නේ යම්කිසි ප්‍රතිපත්ති මාලාවක් ගැන විශ්වාසයක් කරගෙනද, ඒ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින්දද, නැත්තම් තමාගේ කියන්නේ පටු බලය ලබා ගැනීමටද අපේ අපේක්ෂකයන, ඒ වටේ ඉන්න පුද්ගලයෝ බැඳෙන්නේ තමාට අවශ්‍ය දේවල් ඉටු කරගන්නද, දරුවා පාසලකට ඇතුල් කරගන්න රැකියාවක් ලබා ගන්න ඒ හේතු මතද කියලා මං හිතන්නේ. ඒ ගෝත්‍රික ලක්ෂණයක් ඇවිල්ලා තියෙනවා ලංකාවේ ප්‍රතිපත්තිවල. මං කියන්නේ ප්‍රධාන පක්ෂ ගැන. අර පොඩි පක්ෂ සාමාන්‍ය එක මට්ටමක මේ ප්‍රතිපත්ති මට්ටමේ ඉන්න පුළුවන්. ප්‍රධාන පක්ෂ දෙකේ මං හිතන්නේ අවස්ථාවාදී ස්වරූපයක් තියෙනවා. ඒ කියන්නේ අර ප්‍රතිපත්තිම නෙමෙයි දැන් ඔබ මේ වැදගත් වෙන්නේ. ඒක හොඳ නෑ ප්‍රජාතන්ත්‍රවාදයට. මොකද පක්ෂයට ඇතුල් වෙන්නේ හරි මට මෙතනින් රස්සාවක් ගන්න පුළුවන් ලේසියෙන් අතනින් ගන්නවට වැඩි කියලා අවස්ථාවාදී අදහසකින් නම් කියන්නේ අපේක්ෂකයෝ ගැන නෙමෙයි මං කියන්නේ මේ මේ සමාජිකයෝ ගැන, සහයෝගයෙන් කට්ටිය ගැන. ඒක වැඩි වෙලා තියෙනවා අපේ සමාජයේ. ඒක ගැන අපි හිතන්න ඕනේ. පක්ෂ බිහිවීමේ මූලික අරමුණට හත්වසින්ම වෙනස්කාරණ. ඒක වෙනස්කාරණ. දැන් ඔබතුමා කියනවා මේ ගෝත්‍රවාදී ගෝත්‍රික ලක්ෂණ තමයි මේ දේශපාලන පක්ෂවල ප්‍රධාන පක්ෂ ටික අරගෙන බැලුවොත් තියෙන්නේ කියලා. හැබැයි අවසානයේ රටට නායකයන් බිහි වෙන්නේත් මේ දේශපාලන පක්ෂ හරහාම තමයි. එතකොට ඔවුන් ගෝත්‍රිකයන් දෙතරේ කියන්නේ මෙතන අපේ වෙලා තියෙන්නේ මගේ පෞද්ගලික මතය මේක. මේ අපේ ආණ්ඩු මේ බලවත් වැඩි. ආණ්ඩු අපේ ජීවිතයට මැදිහත් වෙනවා වැඩි. ඒ කියන්නේ දරුවාගේ පාසල, අපේ රැකියාව, අපේ පාරට තාර දානවාද, ඒ හැම තීන්දුවම ගැනෙන්නේ පක්ෂ බලය මත. ඒක හොඳ නෑ සමාජයකට. එතකොට ඉතින් මට අවශ්‍ය නම් දරුවාව පාසලට දාගන්න, අවශ්‍ය හරි පාසලකට දාගන්න, මට අවශ්‍ය නම් රස්සාව, නැත්තම් මගේ පාරට තාර දාගන්න, නැත්තම් පාර ළඟ ලයිට් ටික දාගන්න. ඒක බලලා තමයි මං පක්ෂය තෝරන්නේ. ප්‍රතිපත්තිය මත නෙමෙයි. දැන් ඉතින් ඒක මං හිතන්නේ මේ ඒක ප්‍රශ්නයක්. ඒක අපිට තියෙන ප්‍රශ්නයක්. හරි, අපි තවත් ජනතා අදහස් කිහිපයක් සැලකිලිට අරගෙන කතා කරමු. කිසිම ඉෂ්ට වීමක් වෙන්නේ නැහැ. ඒ මිනිස්සුන්ගේ අවස්ථාවල ඉෂ්ට කරගන්න මිසක් රටට ජනතාවට සේවයක් වෙන්නේම නැහැ. අවංකවම කියන්නේ. එක කට්ටියක් කරගෙන යන කොට දෙයක් අනිත් කට්ටිය ඒක මග නවත්තනවා. ඒක දිගට කරගෙන යන්නේ නැහැ. ඒක මේක අරගොල්ල ගන්න දේ මේගොල්ල විරුද්ධ වෙලා ඒක නවත්තනවා. ඒක තමයි උගමු වෙන. ඒක දිගටම කරගෙන යනවා නම් මේ වැඩසටහන ඔක ඊට වැඩිය හොඳ විදියට විසඳෙන්න පුළුවන්. තමන්ගේ දේවල් තමන් කරගන්නවා මිසක් සමාජය ගැන හිතනවා නෑ කියලා ගොඩක් දුරට දැන් රට දිහා දැක්කම හිතා ගන්න පුළුවන් කිසිම දෙයක් කළා නෑ කියලා. කිසිම දෙයක් කළා නෑ කියලා කියන්නේ සාපේක්ෂ කාරණයක්. වැඩියෙන් කරලා නැතුනහම කියනවා කිසිම දෙයක් කළා නෑ කියලා. හැබැයි දැන් මේ පක්ෂ කිසි දෙයක් කරන්නේ නෑ. ඔවුන් ගැන අපිට විශ්වාසයක් නෑ.
ඔවුන් ඔවුන්ටම තමයි කරගන්නේ කියලා කියන ජනතාවම මම කියන්නේ මේ කතා කරපු නියෝජනය පිණිස නෙමෙයි පොදුවේ විශාල සමාජ කොට්ටාසයක් එහෙම කියනවනම් ඒ කී කිය අවසානයේ වුණු පක්ෂවලට බෙදීගෙන ඒ පක්ෂවලින් ඉන්න අපේක්ෂකයන්ට ජනතාවක් බලයට එන අවස්ථාවකුත් දෙනවා. එතකොට ජනතාව තුළ මේ පැසවපු විරෝධය හෝ විවේචනය එහෙමම අහස වෙලා යනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳද? ඒක හරි. මම කියන්නේ දැන් මම හිතන්නේ මේ හුඟක් දේවල් එන්නේ දැන් සමාජයේ පැහැදිලිව මේ වලින් අපිට පේන්නේ මේ අදහස් වලින්. සමාජයේ විශ්වාසයක් නැහැ. ඒ කියන්නේ පක්ෂ ගැන විතරක් නෙවෙයි. මම හිතන්නේ අර අපි එදා වැඩි සටහනේ කතා කරුවා වගේ මේ දේශපාලඥයන් ගැන විශ්වාසයක්වත් නැහැ. හැබැයි එකක් තියෙන්නේ හැම රටේම වගේ විනිවිදභාවයක් තියෙනවා දැන්. අපේ සමාජවලට ඒක ඇවිල්ලා නැහැ. ඉන්දියාවට දකුණු ආසියාවෙත් නැගෙනහිර ආසියාවෙත් තාම මේ විනිවිදභාවය ඇවිල්ලා නැහැ. අප්‍රිකාවෙත් නැහැ. ඒ කියන්නේ පක්ෂ වලට මුදල් ලැබීම ආකාරය. දැන් එක්සත් ජනපදයේ කවපු සල්ලි දුන්නොත් ඒක දැන් ඕනෙක් කෙනෙකුට ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා බලන්න පුළුවන් අහවලාට කවුද සල්ලි දුන්නේ කියලා. එක්සත් එංගලන්තෙත් පුළුවන්. යුරෝපයේ කෙලින්ම පක්ෂ වලට දෙන්නේ හුඟක් රටවල් වල ඒක ලබා ගන්න පුළුවන් තොරතුරු. ආසියාවේ ඒක තාම වෙලා නැහැ. ඉතින් ඒකත් ප්‍රශ්නයක්. මොකෝ දැන් සල්ලි හුඟක්ම ඇතුළු වෙන්නේ පක්ෂ වලට කළු සල්ලි. සුදු සල්ලි නෙමෙයි. හේතුව තියෙන්නේ ව්‍යාපාරිකයෙක් කියන්නේ මං අහවලාට සල්ලි දුන්නයි කියලා ඒක ලියලා දෙන්නේ නැහනේ. සහ ඔව් ප්‍රගත ක්‍රමය කියලා දෙන්නේ නැහැ. කියලා දෙන්නේ නැහැ. ඉතින් ඒක අපේ රටේ විතරක් නෙමෙයි. ඒක ආසියාවේම තියෙන ප්‍රශ්නයක්. ඒක හරහා තමයි මේ චෝදනා හුඟක් මේ දූෂණ ප්‍රශ්න මතුවෙන්නේ. මොකෝ විශාල මුදලක් එකතු කරන්න ඕනේ ඡන්ද ඉල්ලන්නේ. කියන්නේ මේ ජනාධිපතිවරණයක් වෙන්න පුළුවන්, මේ මහා ඡන්දයක් වෙන්න පුළුවන්, නගර සභා ඡන්දයක් වෙන්න පුළුවන්. ඉතින් එක එක පුද්ගලයන්ට ගෙන් ලබා ගන්න වෙනවා, ඒගොල්ලන්ට ණය වෙනවා එක එක ආකාරයට. ඒක හරහා එන ප්‍රශ්න තමයි හුඟක් මං හිතන්නේ අපේ සමාජයේ මතයක් ඇවිල්ලා තියෙන්නේ මේ මොන් හොරකම් මංකොල්ලකම් කියන අද මේ දූෂණය කියන වචනේ පාවිච්චි කරනකොට හුඟක්ම ඒකට තමයි ඇතුල් වෙන්නේ. හැබැයි දේශපාලඥය පැත්තෙන් බලනකොට දේශපාලඥය ඡන්දෙ ඉල්ලන්න මුදල් අවශ්‍ය වෙනවා. ඒ සල්ලි එක එක ආකාරයට වියදම් කරනවා. මාධ්‍යයට විශාල ගාණක් දෙන්න ඕනේ මේ ප්‍රචාර කටයුතු වල දැන්වීම වලදී. මේ මාධ්‍යත්මයේ කොටස් කරුව ඒකත් අපි කෙලින්ම කියන්න ඕනේ. ඊට අමතරව මේ පුද්ගලයා වටේ ඉන්න කණ්ඩායම් බලා ගන්න ඕනේ, නඩත්තු කරන්න ඕනේ. ඒක කෙරෙන්නේ ඡන්ද කාලයට විතරක් නෙමෙයි දිගට කරන්න ඕනේ. ඉතින් ඕන දේශපාලඥයන්ට කෝටි ගණන් දේශපාලඥයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට කෝටි ගණන් අවශ්‍ය වෙනවා මේ නඩත්තුවට. ඉතින් ඒ කෝටි ගාන හොයා ගන්න ඕනේ. ඉතින් ඒක අපේ ලෝකේ කියන්නේ ආසියාවේ තාම අර වටහිර මට්ටමට ඇවිල්ලා නැහැ. නැත්තම් දිනු රටවල් මට්ටමට ඇවිල්ලා නැහැ. හැබැයි ඒගොල්ලොත් ආවේ මේ පාරෙම. ඇවිල්ලා තමයි එතෙන්ට ගියේ. එක පාටම ගියේ නැහැ. මොකද සල්ලි එකතු කරුවම කාටද ණය වෙන්නේ? කාටද ගැති වෙන්නේ කියන ප්‍රශ්නේ එනවා. දැන් අපේ රටේ අපේ සමාජයේ ඒක දකින්නේ නැහැ. කතා වෙන්න පුළුවන් ඒක ගැන සැක කරන්න පුළුවන්. ආරයා මෙහෙම ගත්තා කියලා. හැබැයි අර විනිවිදභාවය තාම ඇවිල්ලා නැහැ. ඒකට මං හිතන්නේ අවුරුදු ගානක් මේක පාටම වෙන්නේ නැහැ ඒක. අපි දෙවෙනි විරාමයකට දේශපාලන පක්ෂවල පැවැත්ම සහ ජනතා අපේක්ෂා මිලින්ද සමග නියමාර්ථයේ අද මාතෘකාව. දැන් මේ පක්ෂ සහ ජනතාව අතර තියෙන විශ්වාසය. ඒකේ පරස්පරයක් තියෙනවනේ, වෙනස්කමක් තියෙනවා. දැන් මේක විසඳන්නේ කොහොමද? මේ අංගිතන්නේ පක්ෂ දේශපාලනය ඒකේ වාසිය තියෙන්නේ මේ එක මත එක කියමු මේ ප්‍රතිපත්තියකට දාක්ෂිණ වාමාංශික නැත්නම් අපි කියමු පරිසර හිතකාමී ප්‍රතිපත්තිය කියලා අපි ඒකට එකතු වෙනවා නම් දැන් ඉහළුයි මමයි ඒක ගැන විශ්වාසයක් තියෙනවා නම් අපි කණ්ඩායමක් එක මතයකින් ඉන්න කණ්ඩායමක් එකතු වෙනවා අපි ඒකට න්‍යායපත්‍රයක් ඉදිරිපත් කරනවා අපි ඒක දැනුම ලබා ගන්නවා කොහොමද හොඳ පරිසරයක් හදන්නේ කොහොමද මේ සමාජයේ ඒක ගැන අපි විශේෂඥයෝ වෙලා ඉදිරිපත් වෙලා අපේක්ෂකයෝ දාලා
ඒක අවට එක විශ්වාස කරන පුරවැසියෝ ඒකට එකතු වෙනවා. ඉතින් එතෙන්ට තමයි යා යුත්තේ. ඒ කියන්නේ අපි හැම දෙනාම දැන් අපි පක්ෂයක් නම් අපේ ප්‍රතිපත්ති තියෙනවා. අපේ අපිට ඡන්ද දෙන උදවිය ඒ ප්‍රතිපත්ති මත තමා ගැන තියෙන විශ්වාසය සහ ඒ පක්ෂය ගැන විශ්වාසය තමාගේ පුද්ගලයා ගැන විශ්වාසය සාමාන්‍ය පුද්ගලයයි පක්ෂයයි පුද්ගලයා ගැන සමාන විශ්වාසය වැඩි වෙන්න පුළුවන්. හැබැයි පක්ෂය ගැන තියෙන විශ්වාසයනේ ප්‍රතිපත්ති හන්දා. ඊට පස්සේ එතකොට ඒ පුද්ගලයාගේ රාජකාරිය හරියට කරනවාද කියලා පක්ෂය හරහා කරනවාද කියලා බලන් ඉන්නවා. දැන් අපේ රටේ වෙලා තියෙන මම හිතන්නේ හුඟක් වෙලාවට පක්ෂ ගැන විශ්වාසය තියෙන පුද්ගලයන්ටත් වැඩි. ඒක හුඟක් වෙනවා. දැන් අර මේ පුද්ගලයෙක් පක්ෂ වෙනස් වුණාම අපි නිකන් කැළඹෙනවා. ඒක තමයි ගෝත්‍රීය පැත්ත තියෙන්නේ. සමහර වෙලාවට සමහර සමාජවල දැන් එක්සත් ජනපදයේ හරි කලාතුරකින් වෙන්නේ පුද්ගලයෙක් පක්ෂ වෙනස් කරනවා. වෙනස් කරන හේතුවක් සඳහන් කරලා වෙනස් කරනවා. ඒ ප්‍රතිපත්ති අන්දමට. අපේ වෙලා තියෙන්නේ මං හිතන්නේ අර විශ්වාසයක් තියෙනවා නිතරම මේක අවස්ථාවාදී කියලා. ඒක ඇත්තකුත් තියෙන්න පුළුවන්. හැබැයි ඒක අවස්ථාවාදී කියන මතේ තියෙනවා. ඉතින් සමාජයේ මුලින්ම මං හිතන්නේ පක්ෂවලටත් දේශපාලඥයන්ටත් විශ්වාසය දිනා ගන්න ඕනේ. අනික තියෙන්නේ සමාජයේ දේශපාලඥයන් අතර ඒ වගේම ඡන්දදායකයන් දේශපාලඥයන් අතර ඡන්දදායකයන් පක්ෂය අතර දිගටම සංවාදයක් සාකච්ඡාවක් තියෙනවා. අද තියෙන තාක්ෂණය අනුව මේක කරන්න හරි ලේසි. දැන් අර සමහර පක්ෂ මෙහෙත් අර ඇප් එකක් කියලා දෙනවා මේ පාවිච්චි කරන්න පුළුවන් ඇප්ලිකේෂන් මේ ඇප් එකක් මේ අපේ දුරකථනවල. ඉතින් ඒව හරහා පුළුවන් නැත්තම් Facebook එක හරහා Twitter මාධ්‍ය හරහා සමාජයේ දැනුවත් කරන්න පුළුවන් ප්‍රතිපත්ති ගැන සමාජයට කිට්ටු වෙන්න පුළුවන්. ඒක අපේ රටේ වෙනවා. හැබැයි මං හිතන්නේ මන්ත්‍රීවරුත් හැම දෙනාටම ඒකට ප්‍රවේශ වෙන්න ඕන. පාක්ෂිකයෝ පක්ෂ නියෝජිතයෝ හැම දෙනා ප්‍රවේශ වෙලා සමාජයේ එතකොට එකට යන්න පුළුවන් දැනුවත් කරලා. ඇයි මං තීන්දුව ගත්තේ මෙහෙම නැත්තම් අහවලා මේ මෙහෙම වනතක් කියනවා මොකද්ද මේ පනතේ වැදගත්කම අහන්න පුළුවන් මේ පනත ගැන මත තියෙනවද. ඒක මං හිතන්නේ ඒ කිට්ටු වීමෙන් තමයි විශ්වාසය හදාගන්න පුළුවන් ඡන්දදායකයා සහ පුරවැසියෙක්. ඒ වෙන ක්‍රමයක් නැහැ. මොකද දැන් වෙලා තියෙන්නේ දැන් මේ අපේ සාකච්ඡා වලින් බලනකොටත් මේ කියන දේවල් බලනකොටත් විශ්වාසය බිඳිලා. ඡන්ද දැම්මා ගියා. ඒතකොට මට ඕන දේ කෙරුන්නේ නැහැ. හැබැයි ඒක තව ප්‍රශ්නයක් තියෙනවා. අර මට ඕන දේ කරන්නද අපි යවන්නේ කියන එකත්. නැත්තම් ප්‍රතිපත්තියක් කරන්න. ඒ කියන්නේ අපි මේ පුද්ගලයෙකුට ඡන්දය දාලා සහය දෙන්නේ මගේ දරුවා පාසලට දාගන්නද නැත්තම් අධ්‍යාපන ප්‍රතිපත්ති හරියට හදන්නද ගිහිල්ලා කියන එක. මම හිතන්නේ අපිත් දැන් හුඟක් වෙලාවට ඇතුල් වෙලා තියෙන අවස්ථාවාදී විදියට. මම මෙයාට උදව් කරන්නේ මට මෙයාගෙන් වැඩක් ඕනටක් ගාලා කියලා. ඒකෝ මේක ස්ටෝරි නැතිකොට මට වෛරයක් එනවා. එහෙමත් වෙනවා. හරි. අපි ඊළඟ අදහස් ගොන්නට යමු. සමහර පැති හොඳක් තියෙනවා නරකක් තියෙනවා. නරක පැත්තේට ගිය ප්‍රමාණයක් තියෙනවා හොඳ පැත්තට ගිය ප්‍රමාණයක් තියෙනවා. නමුත් ආණ්ඩු දෙකෙන්ම යම් කිසි සේවයක් මිනිසුන් උත්සාහ කරනවා. නමුත් මිනිසුන්ට පල්පෝජය ගන්න ඒක ඉඩකඩ මදි. විසඳුමක් පේන්නේ නැහැ. ඉතින් මොකක්hari රෙවලූෂන් එකක් වගේ ආවොත් මිසක්. ඒ නැත්තම් මට නම් එහෙම ඉතින් විසඳුමක් එහෙම පේන්නේ නැහැ. මේවත් එක්ක මොනවාරි ඉතින් අර නිකන් අපි තියන්නේ මොකක්hari හොඳයි හොඳ එකක් හොඳ මොකක්hari වෙයි කියලා හිතාගෙන ඉතින් ඉන්න ඕනේ. නැත්තම් අමාරුයි ඉතින් මේ වගේ රටවල්. බලාපොරොත්තුවක් තමයි තවදුරටත් තියාගෙන ඉන්න ඕනේ කියලා ඔහු කියන්නේ. විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක තමයි හැමදෙනාම ඉන්නේ. දේශපාලන පක්ෂ වල පැවැත්ම සහ ජනතා අපේක්ෂා. දේශපාලන පක්ෂවල පැවැත්ම ගැන අපි කතා කරමු. මේ ලෝකය මම අර මුලදීම සඳහන් කරා වගේ අපි නොසිතූ තැන්වලට අපි කියන්නේ මීට අවුරුදු 12කට 20කට 15කට විතර ඉස්සර වෙලා නොසිතූ තැන්වලට යන පිවිසෙන ලක්ෂණ තියෙනවා. ඒ අනුව දේශපාලන පක්ෂවල පැවැත්ම සහ අනාගතය ගැන මොකද කියන්නේ? ඒක යුගෙන් යුගේ වෙනස් වෙනවා කියන්නේ. දැන් අපේ රටේ බැලුවත් පරණ අර වාමාංශික පක්ෂ සමහර පක්ෂ දැන් එච්චරම බලවත් නැහැ. ඒක සාමාන්‍යයෙන් වෙනස් වෙනවා. එංගලන්තේ බැලුවොත් ලිබරල් පක්ෂය මේ 20වෙනි ශතවර්ෂයේ මුල් අවදියේ දැවැන්ත පක්ෂය. හැබැයි ඒක දැන් එච්චර හයියක් තියෙන පක්ෂයක් නෙමෙයි. ඉතින් ඒක ඒ මිනිස්සුන්ගේ සමාජයේ
මත ප්‍රතිපත්ති දැන් වාමාංශික පයිසර වාමාංශික දාක්ෂිණ කිව්වා අද හැම පක්ෂයක්ම වගේම ලෝකේ මැද මාවත නැත්තම් දාක්ෂිණ එහෙම තමයි තියෙන්නේ මොකද දැන් සමාජයේ වෙනස් වෙන්න ඕනේ මොකද මේ මේ මේක මේ දැන් අපේ රටත් මැදි ආදායම් රටක් ඉතින් මැදි ආදායම් රටක් හැටියට අපේ අදහස් වෙන්න ඕනේ ප්‍රතිපත්ති සම්බන්ධව ඒ පක්ෂ ප්‍රතිපත්ති බලලා ඒ ප්‍රතිපත්ති වලට කැමති නම් පුද්ගලයා දිහා බලලා තීන්දුව ගන්න ඕනේ. නිකන් ගිහිල්ලා මගේ අම්මා තාත්තයි අම්මයි දැම්මා මේ පක්ෂයට අහවල් පක්ෂයට නැත්තම් අහවල් පක්ෂයට කියන එක ඒ යුගයේ ඉවරයි. ඉතින් ඒක වෙනස් වෙයි. මන්නම් හිතද අපේ සමාජය වෙනස් වෙනවා. ඒක දැන් පේනවා. මොකද පාවෙන ඡන්ද කියන කණ්ඩායම එන්න එන්න වැඩි වෙනවා අපේ සමාජෙ. දියුණු සමාජවල ඊටත් වැඩි. ඉතින් මං හිතන්නේ මේ මේ අපි මේ වගේ සාකච්ඡා හරහා ඒ වගේම මේ සමාජ තුලත් කතා කරලා අපේ උනන්දුව තියෙනවනම් පක්ෂ වලින් මීට වැඩි අපි ලබා ගන්න ඕනේ. අපි බලන් ඉන්නවා පක්ෂ මොන හරි කරන්න. අපි කියලා කියන්නේ මේ රට ලබා ගන්න. රට ගන්න ඒ වගේ සමාජෙත්. කියන්නේ දැන් අපේ අපි කියන්නේ අපිට දේශපාලනය ගැන උනන්දුවක් තියෙනවනම්. එහෙනම් අපි තීන්දුවක් ගන්නවා හරි අපි පක්ෂයක් එක්ක සම්බන්ධ වෙලා සම්බන්ධ වෙන්නේ ඒ ඒ ඒ අදහස් වලට කැමති නිසා. මොකක් හරි ලබා ගන්නම නෙමෙයි. ඊට පස්සේ මොකද දැන් අපේ මේ මේ සාමාන්‍ය දියුණු පක්ෂවල හුඟ දෙනෙක් ඉන්නවා අපේ පක්ෂයට වැඩ කරන්නේ මොකක් හරි බලාපොරොත්තුවක් ඇතුව නෙමෙහෙත් එහෙම ඉන්නවා කණ්ඩායමක් බලාපොරොත්තුවක් ඇතුව නෙමෙයි මේ මේ අදහස් වලට කැමති ඒ ගමන ඉදිරියට ගෙනියන්න ඕනේ කියන කට්ටිය ඒ දර්ශනය මං හිතන්නේ ඒක එන්න එන්න මේ පක්ෂ වැඩි කරගන්න උනන්දු වෙන්න ඕනේ ඒ කොටස හරි අපි ඔබතුමාගේ යෝජනාව එසේම ක්‍රියාත්මක වෙන්න කොච්චර කාලයක් ඇයිද කියන එක අපිට කියන්න අමාරුයි. හැබැයි අවසානයේ රටක් එතනට එන්න ඕනේ කවදා හරි දවසක. එතකොට දේශපාලනමය වශයෙන් අපි දියුණුවකට එළඹුණා කියලා කියන්න අපිට හැකියාවක් ලැබේ. බොහොම ස්තුතියි ඔබතුමාට. ඔබට සුබ දවසක්. අපි නැවතත් ලබන සතියේ මුණ ගැහෙනවා.